छोटी दुए पुते ओयालट कोहमद अद टीचर ओयालट कियला देन्ने यान्ने कुरुलु कूडेयक हदन विधिह एक लस्सन निर्माणय इतिं मट पुत्तल कियन्नको पुत्तल देखला तियेनवद कुरुलु कूड कवद हदन्न पुते कुरुलु कूड हदन्ने कुरुलु अम्मय कुरुलु तात्तय देन्नम एकतु वेला එතකොට පුතේ මේ කුරුළු කූඩ මොනව වලින්ද හදන්නේ මේ කුරුළු කූඩ හදන්නේ ගස්වල තියෙන චූටි කෝටු කෑලි එතකොට තනකොළ මේ වගේ දේවල් එකතු කරලා තමයි කුරුළු අම්මයි තාත්තයි දෙන්නා කුරුළු කූඩ හදන්නේ ඇයි පුතේ මෙයාලා කුරුළු කූඩ හදන්නේ කුරුල්ලන්ට තින්නවනේ චූටි කුරුළු බබාලා ඉතින් මේ චූටි කුරුළු බබාලට පරිස්සමට ටික ටික ලොකු වෙන්න තමයි මේ කුරුළු අම්මයි තාත්තයි දෙන්න කුරුළු කූඩ හදන්නේ. ඉතින් අද අපි බලමු ලස්සන කුරුළු කූඩ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මේ නිර්මාණය කරගන්න අපිට ගම් බෝතලයක්, කතුරක්, පුළුන් ටිකක්, පාට හාෆ් ෂීට් කිහිපයක් සහ පිදුරු ටිකක් ඕන වෙනවා. මුලින්ම චූටි දුවේ පුතේ අපි සුදු කොළයක් අරගෙන මෙන්න මේ විදිහට සර්කල් එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේ ඇඳගත්ත සර්කල් එකට ගම් ගා ගන්නවා. මේ සර්කල් එක පිරෙන්නම ගම් ගන්න ඕනේ පුතේ. දැන් අපි ගම් ගාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේ ගම් ගාගත්තු සර්කල් එකට පිදුරු කෑලි අරන් මෙන්න මේ විදිහට පරිස්සමට අලව ගන්නවා. දැන් අපි අපේ කුරුළු කූඩුව හදලා ඉවරයි. ඊළඟට පුළුන් කෑල්ලක් අරගෙන මෙන්න මේ විදිහට චූටි බෝලයක් හදා ගන්නවා. මේ අපි හැදුවේ අපේ කුරුළු කූඩුවෙන් තියන්න කුරුළු බිත්තරයක්. අපි තව පුළුන් කෑල්ලක් අරගෙන තව කුරුළු බිත්තරයක් හදමු. එතකොට පුතේ අපි කුරුළු බිත්තර දෙකක් හැදුවා. මේ කුරුළු බිත්තර දෙක අපි කුරුළු කූඩු ඇතුලෙන් මෙන්න මේ විදිහට අලව ගමු. ඊළඟට පාට කොළයක් අරගෙන මෙන්න මේ විදිහට රවුමක් තියලා රවුමක් ඇඳ ගන්නවා. ටීචර් නම් අරන් තියෙන යෝගට් කෝප්පයක්. ඊට පස්සේ ඊට වැඩිය පොඩි රවුමකුත් ඇඳ ගන්නවා. ඊළඟට අපි කතුර අරගෙන මේ රවුන් දෙකම පරිස්සමට කපා ගමු.
දැන් අපි චූටි රවුම කපාගෙන ඉවරයි. දැන් පුතේ අපි කපාගත්ත ලොකු රවුම අරගෙන මෙන්න මේ විදිහට නවා ගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත චූටි රවුමට ගම් ටිකක් ගාලා ලොකු රවුමට අලව ගන්නවා. අපිට තව වෙන පාටකින් ටිකක් ලොකු රවුමකුත් ඕන වෙනවා. මේ රවුමෙන් තමයි අපි කුරුල්ලගේ අත් අටු දාන්නේ. චූටි පුතේ අපි හදපු කුරුල්ලට වලිගෙකුත් ඕනේනේ. දැන් අපි අපේ කුරුල්ලට වලිගෙකුත් කපලා අලවමු. මෙහෙම කොළයක් නවාගත්තා. මේ හැඩයට කතුරු අරන් පරිස්සමට කැපුවා. කපලා මේකට ගම් චුට්ටක් ගාලා අපි හදාගත්ත කුරුල්ලට එලෙව්වා. දැන් ඔන්න පුතේ අපේ කුරුල්ලට වලිගෙකුත් තැලෙව්වා. අපි දැන් මේ කුරුල්ලට ඇහැකුත් තියමු නේද? දැන් බලන්නකෝ කුරුල්ලට තව මොනාද අඩුපාඩු? මෙයාට හොටයක් නෑ නේද පුතේ? අපි එහෙනම් චූටි කොළ කෑල්ලක් කපලා මේ කුරුල්ලට හොටයකුත් තලව ගමු. දැන් අපි කුරුල්ලව හදලා ඉවරයි. මේ කුරුල්ලව අපි කලින් හදාගත්ත කුරුළු කූඩුවට අලව ගන්න ඕනේ. ඊට පස්සේ පුතේ චූටි කෝටු කෑලි ටිකක් අරගෙන මෙන්න මේ විදිහට කුරුළු කූඩුව ගාවින් අලව ගන්න ඕනේ. කුරුළු කූඩු හදන්නේ ගස්වල අතු උඩනේ. ඒ නිසා අපි ගහක අත්තකුත් කුරුළු කූඩුව ගාවින් හදමු. ගහේ අතුවල මොනවද තියෙන්නේ? කොළ තියෙනව නේද? ඉතින් අපි මේ අතුවලට කොළ ටිකකුත් තලව ගමු. මේ විදිහට කොළේ නමලා චූටි තීරුවක් කපා ගන්න. ඊට පස්සේ පුතේ ඔයාලගේ පැන්සල් අරගෙන චූටි චූටි රවුම් බාග මෙන්න මේ විදිහට ඇඳ ගන්න. දැන් අපි මේ රවුම් බාග කපා ගමු. දැන් අපි මේ කපාගත්ත කොළ මෙන්න මේ විදිහට චූටියට චූටියට නවා ගන්නවා. කපාගත්ත හැම කොළයක්ම මේ විදිහට නවා ගන්න ඕන. දැන් අපි අපේ කොළ ටික මෙන්න මේ විදිහට ගම් ගාලා කලින් අලවගත්ත කෝටු කෑලි වලට අලව ගමු. චූටි දුවේ පුතේ දැන් අපේ නිර්මාණය හදලා ඉවරයි. අපි මුලින්ම කුරුළු කූඩයක් හැදුවා. ඊට පස්සේ කුරුළු කූඩය ඇතුළට තියන්න
කුළුන් වලින් බිත්තර හැදුවා. ඊට පස්සේ අපි කුරුළු අම්මවත් හැදුවා. හරිම ලස්සන නිර්මාණයක් නේද? පුතාලත් මේක හදලා බලන්න ඕන. मगे चूटी पेटाउंट अलुत निर्माण करगेन आयत्तेन्नम्।